දයන ගමගේ මන්ත්‍රීතුමියගේ මන්ත්‍රීව හවුසීම සමගම සේනක මන්ත්‍රීමා මාත සාකච්ඡාවක් කියලා කියනවා. ඒ කුරප්පාඩු වෙන මන්ත්‍රී ධුරය සඳහා සමිජාන බලවේගෙන් මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරන්න නීතිමය ඒකට නීතිමය පියවර ගන්නවා කියලා ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව මොකද ඔබතුමාට කියන්නේ? මට ගැළදෙන පිස්සු කියලා. හොඳටම පිස්සු. හොඳටම පිස්සු. වෙන කියන දෙයක් නැහැ. සමග ජන බලවේගය මේ මෙම මැතිවරණය සඳහා 2020 නාමෝජනා ලබා දෙන අවස්ථාවේදී පක්ෂයේ මහලේකම් රජිත් මතුමා, පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂයේ සම්පූර්ණ පාලනය අපිට තිබුණා. අපි නීත්‍යානුකූලව නාමයෝජනා ඉදිරිපත් කොට තරඟ කොට අපි යම් ජයග්‍රහණයක් ලැබුවා. එතකොට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට එම පක්ෂයේ මහලේකම් වල කියන රජිත් මතුමා මහත්මයා තමයි ඒ යෝජිත නම මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන්නේ. අපි ඒක කරලා තියෙනවා. එතකොට ඔය පක්ෂයේ නීත්‍යානුකූල භාවය පිළිබඳ වැරදි අවබෝධයක් මත ඔය ඕෂල් හේරත් මහත්මයාම ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත 2020 පාර්ලිමේන්තු මැතිවරණ කලින් අපි යන නාම යෝජනා ඉදිරිපත් කරලා පස්සේ පෙස්සමක් ඉදිරිපත් කරා. මූලික දවසකම පෙස්ස ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ පෙස්සම ප්‍රතික්ෂේප කරා. මීට අවුරුදු 5කට කලින්. දැන් මොනවද මේ කතා කරන්නේ? ඔය තර්කයම තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයම විමසා රටේ ඉහළම අධිකරණයම විමසා මේකට තීරණය කළා තියෙනවා. ඒ වගේම හිට දැන් මොනවා හරි තව පැහැදිලි කිරීමක් තේරන භාෂාවෙන් ඕන නම් ස්වාධීන පුද්ගලයෙක් වන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හිටපු සභාපතිවරයා දේශප්‍රේම මහත්මයා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා කිසිම සමග ජන බලවේගයේ නීත්‍යානුකූල භාවයට ප්‍රශ්නයක් නැහැ. මම දැක්ක අර ජනතා විමුක්ති පෙරමුණ නීතිඥ මහතුරුත් ජනාධිපති නීතිඥ උපුල් කුමාරත් පෙරමුණ මහත්මයා ඒ මත නීති දන්න කෙනෙක් එතුමන් කියලා තියෙනවා නීත්‍යානුකූල භාවයට ප්‍රශ්නයක් නැහැ සමග ජන බලවේගයේ ওই කාරණේ නිසා. ඉතින් මට කියන්න තියෙන්නේ සේනක මහත්මයා හවු දැන් එයා ලොකු අමාරු වැටලා ඉන්නේ. එතකොට ඒ ඒ ඒ ඉතුරු නීතිමය ප්‍රශ්න විසඳගෙන වෙන හානියක් අවම වශයෙන් වළක්ව ගන්නවා මිසක් මේ මීඩියා වලට ඇවිල්ලා තමන්ගේ අවධානය ගන්න මේ කරන කටයුත්ත කිසිම තේරුමක් නැති කටයුත්තක් අපි එතුමාට අනුකම්පා කරනවා. එතුමාට යම් මානසික ආතතියක් හෝ රෝගී තත්ත්වයක් තියෙනවා ඒකට ප්‍රතිකාර ගැනීමට කටයුතු ගන්න එකයි කරන්න තියෙන්නේ. ඒක විකාර කියලා වැඩක් නැහැ. ඒ වගේම කතා කරන තවත් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටියා. මම හිතන්නේ මේ මාතෘකාවක් ගෙනල්ලා සමග ජන බලවේගයේ නීති අනුකූල භාවය පිළිබඳ මේ මාර ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඉතින් මේ සියලු දෙනාටම කියන්න තියෙන සේනක මහත්තයා මම කියන දේම තමයි පිස්සු. ඒ වගේම නීතියට බලයක් නැද්ද? මොකද මම දැනව අතඩමුර ගන්න පොලිසියට එහෙම අයිතියක් නැද්ද? මම මොනවද ඒ කියන්නේ ලංකාවේ නීත්‍යානුකූල වීසා නැතුව ලංකාවේ විදේශිකයෙක් ඉන්නවනම් අතනකට ගන්නවනේ. අර බිරිහානේ තියෙන කඳුරට ගිහිල්ලා දාලා හරි ඒ ලංකාවේ නීති විරෝධී හිටපු දින ගන්න දඩ ගහලා ඒ රටට පිටුවල් ගන්නවනේ. කොට මේ කින්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව දැනගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියෝ වීසා නැතුව අවුරුදු ගාණක් ඉන්නවා. දැන් මේ මැතිවරණ විතරක් නෙමෙයි. එතුමිය පළාත් සභා මැතිවරණ තරඟ බස්නාහිර පළාත් සභාවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පළාත් සභා මැතිවරණට දැනගමගේ ඡන්දක ඡන්දිල්ලු. ඒ ලයිස්තුගේ විතරක් නෙමෙයි ඡන්දතිල්ලු. හරි. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ මේ ඔය මේ මම හිතන්නේ මන්නාරම මේ වවුනියා වාසලේ සංවිධායකයෙක්ද තියෙනවා. හරි. ඒ වගේම මැතිවරණ නාමෝජන දෙන අවස්ථාවේ ඒ ජාතික ලැයිස්තු අපේක්ෂකාවක් වුණත් තමන් පුරවැසියෙක් බව සහ දුත්ත පුරවැසියෙක් නොවන බවට දිරු ප්‍රකාශයක් දෙන්නත් ඕන. ඒක මාධ්‍යල දෙන හැම කෙනෙක්ම දෙන්න. ඒකත් දිරද? අපේ පක්ෂයටත් පුරවැසියෙක් ඇය ශ්‍රී ලංකා පුරවැසියෙක් බවත් දුත්ත පුරවැසියෙක් නොවන බවට දිරු ප්‍රකාශයක් දිරද? ඉතින් සිංහල කතා කරනවා නම් මේ රටේ ඡන්ද ඉල්ලලා තියෙනවා නම් මේ රටේ ජීවත් වෙච්ච කෙනෙක් නම් අපිට දැනගන්න ක්‍රමයක් නැහැනේ පුරුෂ භාවයේ තියෙන තාක්ෂණික භාවය. ඉතින් මේ පිළිබඳව සොයාගෙන මේ පිළිබඳව කටයුතු කරපු ඒ ඔෂල් මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. ඒ තුමගේ ඒ කොට අපේ වගේතුම කරේ. එතකොට ඒ නීත්‍යානුකූල භාවය පිළිබඳව විසඳලා තියෙනවා. සමගි ජන බලවේගයකට දොසක් කියලා තේරුමක් නැහැ. මෙහෙම කට්ට කපටි කෛරාටික අය විවිධ දේවල් ආකාරයෙන් රඟපාලා මිනිසු රවටන අවස්ථාව තියෙන මේ වෙන අවස්ථාව. ඒ කියන්නේ පුරවැසිකමක් නැති කෙනෙක්. තාක්ෂණිකව තමන් නීති විරෝධීව රටේ රැඳිලා ඉන්න කෙනෙක්. මේ විදිහට හැසිරලා තියෙනවා. ඒකට පක්ෂ නීති අනුකූල බලයට කිසිම හානියක් නැහැ. මේ ප්‍රශ්නය, ඔය ප්‍රශ්නයම සමග ජන බලවේගයේ නීත්‍යානුකූල භාවය පිළිබඳ ප්‍රශ්නයම ඕෂල හේරත් මහත්මයාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ පෙස්සම ප්‍රතික්ෂේප කළා. 2020
මේ ඡන්දයට කලින් ප්‍රතිච්ඡේද කරා නාම යෝජනා සහ ඡන්දය අතර කාලයේ ඒ නඩු විභාගයේ පැවැත්තුනේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතිච්ඡේද කරා. තව මොකක්ද? ඊළඟ තීරමණ්ඩලයේ කතාව. දැන් කොතනම පොලිසිය බලයක් නැද්ද? දැන් මේ වරප්‍රසාද පාවිච්චි කරලා වගේ මේ වන්තසාරු පොලිසිය අතර කරු ගත යුතුයි. දැන් මම හිතන්නේ දැන් නීතිපති උපදේශ පතර තියෙනවා ඊළඟට ගත යුතු පියවරක පිළිබඳව නීතිපති ඉක්මනින් උපදෙස් දෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි දන්න නීතිය අනුව මේ වීසා නැතු වෙන කෙනෙක් අතරමඟ ගන්න නීති උපදෙස් ඕනේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ඕනම පොලිස් නිලධාරියෙකුට අතරමඟ අරගෙන මේ උපසාරි ඉදිරිපත් කළා මිරිහානේ තියෙන රඳවන් කඳවුරට දාලා රටේ පිටුවල් කරන්න පුළුවන්. ඊළඟට ඇයගෙන් අයවීතු මුදල් තියෙනවනම් නීති විරෝධීව අත්පත් කරගත්ත රජයේ වත්කම් සහ රජයේ මුදල් ඒවා අය කර ගැනීමට තවත් පියවර ගත හැකියි. ඒ වගේම ඔය වැරදි දියුණු ප්‍රකාශ දීම රජයට කියන්නේ මේ වැරදි සාක්ෂි නිර්මාණය කිරීම අසත්‍ය ප්‍රකාශ කිරීම ගැන තවත් බොහෝ අපරාධ වැරදි ඇයගේ ක්‍රියාවලින් එළදරව වෙනවා.